අයිබවන් පරිසරය පිළිබඳව සබාදහමට පිරිසිදු වාතය මුදා හැරීම පිළිබඳව වැඩිපුර කතාබහ වන කාලවකවානුවක ඒ දේවල් ක්‍රියාත්මක කරන්න දශක ගණනාවකට ඉහත ඉඳං කටයුතු කරන අපේ රටේ උත්තුංග චරිත ඉන්න බවත් අපි මතක් කළ යුතුමයි. එවැනි තැනක තිබෙන වටිනාකම පිළිබඳව අද දවසේ ටිකක් වැඩි අවධානයක් යොමු කරලා කතා කරන්න සූදානම්. වසර මිලියන දසලක්ෂ 550කට වැඩි ඉතිහාසයක් තියෙන එහෙ නැත්නම් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා නිධිය නැත්නම් ඔබ කවුරුත් හඳුනන ජාතික නාමල් උයන වෙනුවෙන් නැත්නම් ජාතික නාමල් උයන ජාතියට දායාද කරලා මේ වසරේ වසර 29ක් සපිරෙනවා. ඒ පිළිබඳව තමයි අපි කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන් කතාබහ කරන්න එහි නිර්මාතෘවරයාණන් වහන්සේව අපි තාම ගෞරව පෙරදරිව වැඩම කරවා ගත් අපේ වැඩසටහනට ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍යපාද වනවාසී රාහුල හිමියන්ව ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී අධිකාරි මහත්මයාවත් පිළිගන්නවා. ඒ වගේම නාමල් උයන ව්‍යාපෘතියේ කළමනාකරු ලෙස කටයුතු කරන KV චන්දන වීරසේන මහත්මයාවත් පිළිගන්නවා. අපි කැමැති මුලින්ම අපේ හාමුදුරුව වෙත යොමු වෙන්න ඔබ වහන්සේට අයිතියක් තියෙනවා මේ පිළිබඳව කතා බහ කරන්න. ඔබ වහන්සේ තමයි මේ ජාතික උරුමයක් බවට පත් කරන්න දශක ගණනාවක් ඇප කැප වෙමින් සමහර විට දිවි පරදුවලට තබල ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තටම අපි ජාතික නාමල් උයන පිළිබඳව කෙටි හඳුන්වා ගැනීමක් කරමින් මේ පිළිබඳව සඳහන් කරමුකෝ හාමුදුරුවනේ. ඇත්තටම ජාතික නාමල් උයන කියලා කියන්නේ මේ රටේ ඉතාමත්ම වැදගත් සුවිශේෂී වූ පරිසර පද්ධතියක්. මේක ඓතිහාසික වශයෙන්, භූගෝලීය වශයෙන්, පාරිසරික වශයෙන් ඉතාමත්ම වැදගත්කමක් තියෙනවා. ඉතින් මා විශ්වාස කරනවා මම භික්ෂුවක් හැටියට මේ රටේ පුරවැසියෙක් හැටියට රටට ආදරය කරන කෙනෙක් හැටියට මම යමක් රටට ඉතුරු කරලා දුන්නා අනාගත බාල පරම්පරාවට කියලා. ඉතින් ඔක්සිජන් දීන වනාන්තරයක් මම මේ රටට හඳුන්වලා දුන්නා. ඒ වගේම මේක සංරක්ෂණයකට ආරක්ෂා කර තැබීමේ වගකීම මම නිසි විදියට කළා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමනි, මම කැමති ඔබතුමාගෙන් දැනගන්න දැන් ඔබ අතට පත් වුණාට පස්සේ මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට පත් වුණාට පස්සේ මොනවද නාමල් උයන කේන්ද්‍ර කරගෙන සිද්ධ වෙන වැඩසටහන්? ඇත්තටම මූලික වශයෙන් අපි කැණීම් සහ සංරක්ෂණ ප්‍රධානයි. ඉතින් ඒ කටයුතු කරගෙන යන ගමන් සංචාරක ප්‍රවර්ධනය සඳහාත් අවශ්‍ය කරන වැඩ කටයුතු අපි වෙනකොට කරන්න ආරම්භ කරලා තියෙනවා, යම් ප්‍රමාණයකින් ඉටු කරලා තියෙනවා. අපි උත්සාහ කරනවා අපේ ස්වාමීන් වහන්සේගේ තිබිච්ච අභිමතාර්ථ පරමාර්ථ සමග තමයි මධ්‍යම සංස්කෘතික අරමුදලට මේ දැවැන්ත ව්‍යාපෘතිය බාර දුන්නේ. ඉතින් 2018 වසරේ ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය මේ වෙනකොට යම් ප්‍රමාණයකට සංවර්ධනය වෙලා තියෙනවා. අපි ඉදිරියේ විශාල සැලකිලි මේ කටයුතු රාශියක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර මධ්‍යම සංස්කෘතික අරමුදල විදිහට මම හිතන්නේ කැණීම් සහ සංරක්ෂණ පිළිබඳව අපේ ව්‍යාපෘති කළමනාකාරතුමා කතා කරાવી මම එහාට ගියපු අදහසක් ගේන්න කැමතියි. ඇත්තටම ශ්‍රී ලංකාව විශේෂී තියෙන දැන් අපේ මේ ලෝක උරුමයකට මේක ගෙනියන්න පුළුවන්ද කියන එක පිළිබඳව අපේ තියෙන සාකච්ඡාව. ඒ සඳහා අපි උත්සාහ කරනවා නාමල් උයනත් ඒහා බැඳිච්චි පරිසරයත්. ඇත්තටම මෙතන කඳු හතකින් වට වූ මේ කඳු වලල්ලත් එක්ක තියෙන මේ ආරාම සංකීර්ණය ජෛව විවිධත්වය ඉතාම වැදගත්. මම විශ්වාස කරනවා අපේ ස්වාමීන් වහන්සේ ගහක් උඩින් ආරම්භ කරපු මේ ක්‍රියාදාමය ජාතික සහ ජාත්‍යන්තරයට දැන් සෑහෙන ප්‍රමාණයකට අරන් ගිහිල්ලා තියෙනවා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා තවදුරටත් මේක ඉදිරියට අරගෙන යන්නට. ඉතින් මම විශ්වාස කරනවා මේ ඉදිරි කාල සීමාව තුළදී මේ සංස්කෘතික පරිසරය කියන එක මම අදහස් කරේ මේ වටා තියෙන පැරණි ගම් ටික, ඒ වගේම අපේ අනිකුත් පැරණි පුරාවිද්‍යාත්මක ස්ථාන ටික මේක හා බැඳිච්චි එක කලාපයක් විදිහට මේ ප්‍රදේශයේ දියුණු කිරීම තමයි අපි උත්සාහ කරන්නේ. එකක් තමයි අපිට මානව ජීව විද්‍යාව වශයෙන් මේ පළාතේ ගම්වල වැසියෝ ජීවත් වුණේ කොහොමද කියන එක අපි මේ කටයුත්ත සඳහා බද්ධ කර ගැනීමට, ඒ කියන්නේ නව සංකල්පයක් තමයි තියෙන්නේ. දැන් හෙරිටේජ් කියන එක නැත්තම් උරුමය කියන එක
බද්ධ වෙන්නේ අතරම මිනිස්සුත් එක්ක. මේක අපි එක් අවස්ථාවකදී අපි වැරදි මතයක හිටියා උරුමය අයිති එක්කෝ අර මුදලට නැත්නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. නමුත් අපි ඉන්නේ ඔබට ගිහිල්ලා දැන් people centered heritage කියන එක තමයි මිනිස්සුන්ට ගැවසෙන්න පුළුවන් ඔවුන් එක්ක බැඳිච්ච උරුමයකට අපි ආ යුතුයි කියන කතාහන්තරේ තමයි දැන් ලෝකයේ හැමුවේ තියෙන්නේ අපි ඉදිරියට ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙන්නේ. ඒ තුලින් මම විශ්වාස කරනවා නාමල් උයන පුරාවිද්‍යාත්මක සහ සංස්කෘතිකමය අගයන් එක්ක මේ ජෛව විවිධත්වය. එතකොට අපේ ස්වාමීන් වහන්සේත් කතා කරා ඔබතුමත් පැහැදිලි කරා මේ ප්‍රාග් ක්‍රේම්බ්‍රිය යුගයේ ඉඳලා ආරම්භ වෙච්චි පැරණි මහා දැවැන්ත පාෂාණ නිධි වලින් සංග්‍රහිත වෙච්චි බිම් කඩක්. සුවිසල් වැඩ කටයුතු ටිකක් සිදු වෙනවා නාමල් උයන කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපෘති කටයුතු සංවර්ධන සහ ඒ පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳ සොයා බැලෙන කැණීම් කටයුතු. කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නේ? ගෞරවණීය අපේ රාහුල් හාමුදුරුවන් වහන්සේ මධ්‍යම සංස්කෘතික අරමුදලට ජාතික නාමල් උයන ගිවිසුම් ප්‍රකාරව අපට ඒක ලබා දුන්නා. විශේෂයෙන්ම මේ වෙලාවේදී සිහිපත් කරන්නට ඕනේ හිටපු සංස්කෘතික ඇමති අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය අකිල විරාජකාරී වසම් ඇතිතුමාගේ මූලිකත්වයෙන් අපේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මැතිතුමාගේ මූලිකත්වයෙන් තමයි සාකච්ඡා කරලා ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදලට ගිවිසුම් ප්‍රකාරව ලබා දුන් දී පාක්ෂික ගිවිසුමක් මගින්. එතකොට ඒ වෙනකොට අපේ හාමුදුරුවෝ අවුරුදු 27ක් වැඩි වෙනි කාලයක ඉඳලා මේක යම් කිසි ක්‍රම මේ ප්‍රමාණයකට සංවර්ධනය කරලා තිබුණා. එතකොට සංචාරකයෙවුන්ට ඒ සාමාන්‍ය පහසුකම් දීගෙන ඒ වගේ වැඩ පිළිවෙලක් අපේ හාමුදුරුවෝ සකස් කරලා තිබුණා. මධ්‍යම සංස්කෘතික අරමුදලට මේක අපිට ලබා දුන්නාට පස්සේ ඒ නාමල් උයනේ අපේ ස්වාමින් වහන්සේ සමග අපි සාකච්ඡා කරලා ඒ වෙන සංචාරකයන්ට අවශ්‍ය කරන යටිතල පහසුකම් ටික විශේෂයෙන්ම සනීප ආරක්ෂක පහසුකම් මේ වගේම රථ වාහන මේ නතර කරන්න ඒ ස්ථාන වගේ දේවල් වලට තමයි අපි විශේෂ අවධානය යොමු කළේ. ඒත් වගේම මේ අපිට දැන් මේ පරිපාලන කටයුතු කරගන්න ඒ කාර්යාල ගොඩ නැගිලි. එතකොට අපි හාමුදුරුවෝ යම් කිසි ප්‍රමාණයකට ඒවා සකස් කරලා තිබුණා. ඒවලේ ව්‍යුහය වෙනස් කරලා ඒ පරිපාලන ගොඩනැගිලි වලට අදාළ වෙන ආකාරයට ඒවා සැලසුම් කරලා ඒ වැඩ ටික අපි මේ කාල පරිච්ඡේදය තුල කරලා තියෙනවා. ඒ වගේම තමයි බුදු දර්ශනය මම හිතන්නේ අපි අන්ද කලීනුත් අපේ හාමුදුරුවෝ යම් කිසි ප්‍රමාණයකට ඒක සකස් කරලා තිබුණා. නමුත් අපි ගියාට පස්සේ බොහොම සැලසුම් සහගතව ඒවා සැලසුම් කරලා ඒ බුදු දර්ශන කටයුතු සිද්ධ කරගෙන මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම අපි නිලධාරීන්ට නවාතන් ගැනීමට අවශ්‍ය කරන ඒ නේවාසික පහසුකම් වගේ දේවල් සඳහා නේවාසිකාගාර අපි ඉදි කරලා තියෙනවා. ඒ වගේම එන සංචාරකයන්ට අවශ්‍ය ජලය පානීය ජලය ලබා දීමට අවශ්‍ය කරන ඒ පසුබිම දැන් අපි සකස් කරලා තියෙනවා. හොඳයි. වැදගත්ම දේ ජාතියට දායාද කළ නාමල් උයනට මේ වසරේ මේ මාසේ වසර 29ක් සපිරෙනවා. ඒ සම්බන්ධයෙන් අපි කතා කරමින් ඉන්නේ. විරාමයක් ලබාගෙන ආයෙත් කතා කරමු. ඕනම පරිසර පද්ධතියක් ඔහේ මුදාහැරලා තියෙනවට වඩා එහි කිසියම් බාරකාරීත්වයක් තුළ බලාගන්න රැක බලාගන්න ජාතියට දායාද කරන්න පුළුවන් නම් ඒ කොයිතරම් වටිනවද කියන සාධකයේ ඔප්පු කරන කරුණක් තමයි ජාතික නාමල් උයන. ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍යපාද වනවාසී රාහුල ගෞරවණීය ස්වාමින් වහන්සේ ජීවිත පරදුවට තබලා දශක ගණනාවකට පෙර මේ වගකීම ගන්නවා. හැබැයි ඒ තමන්ට ස්වකීය ලාභ අරමුණු කරගෙන නෙමෙයි මේ මිහිතලේ රැකගන්න නැත්නම් අපේ රටේ අනාගතයේ මිහිතලේ අනාගතය වෙනුවෙන් හොඳ අඩිතාලමක් දමන්න අවශ්‍ය වෙච්ච හින්දා. අපේ හාමුදුරුවනේ දැන් ඔබ වහන්සේ මධ්‍යම සංස්කෘතික අරමුදලත් එක්කත් එකතු වෙලා ටිකක් පුළුල් වැඩපිළිවෙලක් දියත් කරනවා. රැකියා උත්පාදනය කරලා තියෙනවා. සංචාරක කර්මාන්තය නගා සිටුවන්න වැඩ කටයුතු කරලා තියෙනවා. ඇත්තටම ඔබ වහන්සේගේ තවත් අරමුණු තියෙන බව දන්නවා ජාතික නාමල් උයන කේන්ද්‍ර කරගමින්. මොනවද මේ 29 වසරක් සපිරෙන වෙලාවේ මතක් කරන්න තියෙන්නේ? ඇත්තටම ඉදිරියට මම හිතන දෙයක් තමයි මේ රටේ ස්වාභාවික සම්පත් වලින් නිසි ප්‍රයෝජනයක් කළමනාකරණයක් කරන්න මේ රජයේවත් පවතින රජයම්වත් ඉදිරියට එන රජයක්වත් මේවා දන්නේ නැහැ. එක
දෙවෙනි කාරණය තමයි මේ මම හිතන විදිහට මේ ස්වභාව සෞන්දර්යයට හානි කරන්නේ නැතුව යම් යම් දේවල් රටේ ප්‍රයෝජනෙ සඳහා ලබා ගන්න පුළුවන්. ඒකට නාමල් වෙන හොඳ උදාහරණයක්. ඉතින් මම හිතන්නේ මේකත් එක්ක මේ රට මේ 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 රට සංවර්ධනය කරන්න මේ තියෙන ස්වාභාවික සම්පත් හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඒක නිසා අපි ඔය කේබල් කාර් අධ්‍යක්ෂක ජෙනරාල්තුමා කිව්වා වගේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අපි ඒක ටිකක් මහා පරිමාණ වැඩක්. මම අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගෙන් ඉල්ලීමක් කළේ එකයි මේ අපේ ජීවිත කාලය තුළ අපි යම් දෙයක් රටට කරලා තියන්නට අවශ්‍ය අනාගත බාලපරපුරට සංරක්ෂණයකට ආරක්ෂා කරලා තියන්න අවශ්‍යයි කියන එක. ඊළඟට තමයි විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනේ මේ රටේ චන්ද්‍රිකා මැතිණියගේ ඉඳලා වර්තමාන ජනාධිපතිවරයා දක්වා මේ ජාතික නාමල් උයන ගොඩනගන්න මට උදව් කළා. වර්තමාන ජනාධිපතිතුමත් අගමැතිතුමත් මම හිතන්නේ බොහොම ලිංගතුකමක් තියෙනවා මට මේ නාමල් උයනට. ඉතින් මම හිතන්නේ ඒගොල්ලන්ටත් මම මේ වෙලාවේ මේක පාදක කරගන්නවා ගෞරවණීය ස්තුතිය පිරිනමන්නට. ඉතින් ඒක නිසා වැඩි යමක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනිත් එක මම මේකේ අයිතිකාරයෙක් නන් නෙමෙයි, මම මේකේ මුරකාරයෙක් විතරයි. ඉතින් ඒකත් මම බැහැර කරලා තියෙන මධ්‍යම සංස්කෘතික, මොකද මේක චීවර પરම්පරාවකට මම යන්න ඉඩ තියන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද මම දන්නවා මේ රටේ මේ 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 වර්තමාන තත්ත්වය වෙන දේවල් දිහා බැලුවම මේක චීවර પરම්පරාවකට එහෙම දුන්නාම මේක මේකේ හොඳ නරක මේ ප්‍රේක්ෂක ජනතාවට කරන්න තීරණය කරන්න මම ඉඩ අරලා. ඒ කියන්නේ මම මොකක්වත් මේ වෙලාවේ කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම ඒකනොත් බැහැර වෙලා. ඉතින් මේක මොනවා වුණත් ඉතින් මේ ආණ්ඩුවේනේ ආණ්ඩුවේ. ඉතින් ඒක හොරකම් මේ හොරකම් කරයි සමහර විට එහෙම වෙයි. ඒක අපි දන්නේ නැහැ මොනවා වෙයිද කියලා. අනිත් එක තමයි ඉතින් මම මේ 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 මැරෙනාට පස්සේ කළු බල්ලෝ කෑවත් කමනේ මම ඕවා ගැන විතරක් හිතන්නේ නැහැ. ජීවිත කාලය තුල මට සතුටින් මැරෙන්න පුළුවන් නම් මන් දිහා බැලලා මගේ සේවාව වගේ කර මගේ හෘද සාක්ෂියට එකඟ මට හොඳටම ප්‍රමාණවත්. ඉතින් අධ්‍යක්ෂක ජෙනරාල්තුමත් මේ ওই පුටුවේ සමහරට හැමදාම ඉන්න එකක් නැහැ. යමක් කරයි. ඉතින් ව්‍යාපෘති කල්මනාකාරතුමත් එච්චර එහෙමයි. ඉතින් අපි යමක් හිතට එංගෝ යම් දෙයක් කරන්න අපි බලාපොරොත්තු වෙන කරලා යමක් හොඳයි. අපි හැමෝටම මිනිසාගේ පරම යුතුයකම මිනිසාට සේවය කිරීම. නැත්තම් මේ මිනිසාට සේවය කරනවා කියන්නේ මේ පරිසරයට තමන් ජීවත් වන වටපිටාවට විශ්වීය විදිහෙන් ගත්තොත් මේ මිහිතලයට සේවාවක් කරන්න පුළුවන් නම් ඒ චරිතය ඒ කෙනා උත්තුංග චරිතයක් බවට පත් වෙනවා. අපි හැමෝටම ඒ තත්වයට පත් වෙලා ඉන්නේ වසර ගණනාවක් දශක කිහිපයක් දිවි හිමියෙන් රැකගත්තා. අපි දකින වඩා වැදගත් කාරණේ තමයි අපි හඳුනන්නේ දැන් මධ්‍යම සංස්කෘතික අරමුදල හා නාමල් වෙන එක්කාසු වීම හරහා ඇත්තටම ඒකට තිබෙන වටිනාකම වැඩි දියුණු වීමක් සිදු වෙලා තියෙනවා සහ වර්තමානයේදී අනාගතයේදී සිදු කරන්න යන වැඩ කටයුතු හරහා සැලසුම් කරලා තියෙන වැඩ කටයුතු හරහා ඒ දේ වඩාත් ඉස්මතු වේවි කියලා හිතෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි දැන් ඇත්තටම මේ වැඩසටහන් දියත් කිරීමේදී ඉදිරි අරමුණු බවට පත් වෙන්නේ මොනවද? ඇත්තටම ඉදිරි අරමුණු විදිහට අපි සූදානම් වෙන්නේ රටටම ගැළපෙන ප්‍රතිපත්ති මාලාවක් සකස් වුණා පසුගිය කාල සීමාව තුළදී. විශේෂයෙන්ම මේ සෞභාග්‍යයේ දැක්ම තුළ සංස්කෘතියට කළ හැකි කළ යුතු කාර්යභාරයක් පිළිබඳව අපි දීර්ඝව සාකච්ඡා කළා. ඒ තුළින් අතීතයේ අපිට ලැබිච්ච දේවල් අනාගතයට උරුම කර දීම සඳහා තියෙන සුවිශේෂී වැඩපිළිවෙල. ඉතින් මේ වැඩපිළිවෙලේදී අපි හුදකලා නොවි සාමූහික ව්‍යාපෘති විදිහට තමයි කටයුතු කළ යුත්තේ කියන එකයි අපේ විශ්වාසය. ඊට අනුකූලව තමයි ප්‍රතිපත්ති සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ අනුව යමින් අපි මධ්‍යම සංස්කෘතික අරමුදල සංස්කෘතික අමාත්‍යාංශය ගරු අගමැතිතුමා තමයි මෙහි අමාත්‍යවරයා. එතකොට අපි හදපු ප්‍රතිපත්තිවල බොහොම පැහැදිලිව සාකච්ඡා කරලා තියෙනවා සංස්කෘතිය කොහොමද රටට සහ රටින් ඔබ්බට ගෙනියන්නේ කියන එක. ඒ අනුව ඉන්ටග්‍රේටඩ් ප්‍රෝග්‍රෑම් කියවා එකිනෙකට බද්ධ වූ ව්‍යාපෘති විදිහට. ඒ කියන්නේ අපිට කොහෙත්ම අමතක කරන්න පුළුවන්කමක් නැහැ වනජීවී භාරය, මේ කැලෑව තුළ ඉන්න සත්තු, ඒ වගේම මේ වනය අයිති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමයි මේකේ මූලික භාරකාරයා, ඒ වගේම මධ්‍යම සංස්කෘතික අරමුදල සහ විශ්වවිද්‍යාල ප්‍රජාව ඉතාම වැදගත්. සියලු දෙනා එකතු වෙලා මේ ස්ථානය නගා සිටුවිය යුතුයි කියන තැන තමයි මම මධ්‍යම සංස්කෘතික අරමුදල විදිහට ඉන්නේ. අපේ ස්වාමීන් වහන්සේගේ සිතුවිල්ලත් ඒ වගේම දෙයක්, ඒ වගේම අපේ ජනාධිපතිතුමාගේ දර්ශනයත් ඒ වගේ දෙයක්.
එනිසා මම විශ්වාස කරනවා අපිට ඉතාම හොඳ වැඩපිළිවෙලක් කරන්න පුළුවන් වෙයි කියන එක. අපි මූලික වශයෙන් සාක්ෂ්‍යතා අධ්‍යයන ආරම්භ කරලා තියෙනවා දැන්ටම විශ්වවිද්‍යාල මට්ටමේ. එනිසා ඒ කටයුත්ත කරගෙන ගියායින් පස්සේ මම හිතන්නේ දූ දරුවන්ට මේ ස්ථාන නරඹලා මේ වගේ පුරාවිද්‍යාව සංස්කෘතිය විතරක් නෙවෙයි රටේ ජෛව විවිධත්වයත් හොඳින් නරඹන්න සහ ඒවා ආරක්ෂා කළ යුත්තේ සංරක්ෂණය කළ යුත්තේ කොහොමද කියන එක පිළිබඳව අවස්ථාවක් ලබා දීමටත් හුදෙක් එය බෞද්ධ දර්ශනයත් පදනම් කරගත්තු වැඩසටහනක් විදිහට ඉදිරියට පවත්වාගෙන යෑමක් තමයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ බලාපොරොත්තු. 29 වසරක් සපිරෙන ජාතික නාමල් උයන පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නේ. මම කැමති නාමල් උයන ව්‍යාපෘතියේ කළමනාකරු KV චන්දන මහත්මිය වෙත යොමු වෙන්න. ඇත්තටම සඳහන් කළා සංවර්ධන කටයුතු, කැණීම් කටයුතු සිදු වෙනවා කියලා. මේ කටයුතු කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියන කාරණාව අපි කෙටියෙන් පැහැදිලි කරමු. දැන් අපි මූලික වශයෙන් ගොඩක් දුරට අපි බැලුවේ මේ සංචාරකයන්ට අවශ්‍ය කරන යටිතල පහසුකම් සපයා දීමටයි. දැන් ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා ජාතික නාමල් උයන නිකම්ම උයනක් නෙමෙයි මේක. මේ අනුරාධපුර යුගයේ තයක් මේ විහාරස්ථානයක් පන්සලක්. එතකොට ඒ පන්සලක තිබිය යුතු ඒ මේ අංගෝපාංග නාමල් උයන ව්‍යාපෘති තියෙනවා. විශේෂයෙන්ම දැනට මේ දාගැබ තියෙනවා. ඒක විද්‍යාත්මක නඩත්තුවක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි පොහොය ගෙයක් වගේ ස්මාරකයක් තියෙනවා. අපි අනුමාන කරන එක පොහොය ගෙයක් කියලා. එතකොට ඒ වගේ ඒ ස්මාරක මේ අවුරුදු ඇතුළතදී කැණීම් කරලා මේ ඒවලේ තියෙන වැදගත්කම, පුරාවිද්‍යාත්මක වැදගත්කම කොහොමද කියන එක ජනතාවට නරඹන්නට අවස්ථාව ලබා දීමට අපි කටයුතු කරලා තියෙනවා. මේ අවුරුද්දේ අපි මේ කැණීම් කටයුතු ආරම්භ කරනවා. අපි හැමදෙරණේ අවසාන වශයෙන් මේ රටටම සමස්ත රටවාසීන්ටම ලබා දෙන්න පණිවිඩයක් තියෙනවා ජාතික නාමල් උයන තුලින්ම. ඒ හරහාම අපි පරිසරය ගැන ටිකක් වැඩිපුර කතා බහ කරන හින්දා ඒ පරිසරය රැකගන්න උත්සාහ කරන අයට ජාතික නාමල් උයනෙන් ලබා දෙන පණිවිඩය මොකක්ද? ඇත්තට මම කියන්න ඕනේ මේ රටේ මේ ගහකොළ නැතුව මේ රට ලෝකේ රටක් පවතින්න බෑ. ඇලදොල මේ ස්වාභාවික පරිසරය කවදාකවත් නැතුව රටක් කෙනෙකුට මිනිහෙකුට පවතිනවත් බෑ. අපි ස්වභාව ධර්මයේ නිර්මාණනේ. මේවා හැම දෙයක්ම ජීවි අජීවි, ඇති වෙනවා නැති වෙනවා. ඉතින් මේක හොඳට තේරුම් ගත්ත මිනිස්සුන්ට මම කියන්නේ තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ඉතාම පහසුයි. ඊළඟට මම ඉල්ලීමක් කරනවා කියනවා මේ රටේ ජනතාවට මේ අනාගත බාල පරම්පර දැන් මේ ඉස්කෝල ළමයි පාසල් දරුවන් විශාල වශයෙන් එනවා. ඉතින් ඒක නිසා මම කියනවා ඒගොල්ලන්ට සියලු දෙනාටම ඇත්තටම මේක දරුවෝ ගෙනල්ලා මේවා පෙන්වන්න. මේ අපේ අනාගත අයිතිය, අපේ අනන්‍යතාවයන් මේවා. ඉතින් ඒක නිසා මේවා හා බැඳිච්ච මේ පරිසරයයි මේ ගහකොළයි මිනිස් ජීවිතයයි බැඳිලා තියෙන්නේ ගහයි පොත්තයි වාගේ. ඉතින් ඒක නිසා ඒවා පෙන්වන්න දකින්න මේ ළමයිව ගේන්න ළමයින්ට පෙන්වන්න වැඩිහිටියෝ දකින්න අපේ රටේ මම හිතන්නේ මේ පරිසරය කියලා කියන්නේ මේ කරුවල ගහක් කියනකවත් මිනිස්සු දැකලා නැමේ දරුවෝ දන්නේත් නැහැ. මොකද මේ නවීන තාක්ෂණයත් එක්කනේ යන්නේ. නමුත් එහෙම ගිහිල්ලාම බෑ. එහෙම ගියාම මිනිහාගේ මනස ව්‍යාකූල වෙනවා මිසක් මේ සහෝදර කන් නැහැ, පරිසරය නැහැ, දෙමව්පියෝ දන්නේ නැහැ. එවැනි තත්ත්වයක් වර්තමාන සමාජය තුළ තියෙන්නේ. ඉතින් මේකෙන් බැහැර වෙලා පොඩ්ඩක් මේ ස්වභාව සෞන්දර්යයට බද්ධ වෙලා, සෝබාදහමට බද්ධ වෙලා කටයුතු කරන්න ඔබගේ දරුවන්ට අනාගත බාල පරම්පරාව වෙනුවෙන් මේක ආරක්ෂා කර ගැනීම සඳහා යම් දෙයක් අධ්‍යාපන වශයෙන් අධ්‍යාපන චාරිකාව ඉදලා මේවා බලලා කරලා මේවා හොඳට මේ ආරක්ෂා කරගන්න මේ දරුවන්ව දැනුවත් කරන්න කියලා මම දෙමව්පියන්ට කියන්නේ. ඔබ වහන්සේගේ අදහස ඉතාම වටිනවා. මේ මොහොතේ 29 වසරක් සපිරෙන ජාතික නාමල් උයන පිළිබඳ කතා බහ කළේ අපි අපේ වැඩසටහනින් ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍යපාද වනවාසී රාහුල ස්වාමින් වහන්සේට අපගේ ගෞරව පෙරදරි ස්තුතිය පිරිනමනවා. ඒ වගේමයි මධ්‍යම සංස්කෘතික අරමුදල මේ හා එකතු වෙලා සුවිසල් වැඩ කටයුතු ටිකක් දියත් කරමින් යනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී අධිකාරී මහත්මයාටත් බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ව්‍යාපෘති කළමනාකරු KV චන්දන වීරසේන මහත්මයාටත් බොහොම ස්තුතියි. අපි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මිහිතලය අපේ කොටසක් කියලා නැහැ. අපි මිහිතලයේ කොටසක් කියලා හිතාගෙන කටයුතු කළොත් මෙවැනි ජාතික උරුම සබාදහම රැකදෙන තැන් අපිට හෙට දවසේදීත් රැකගන්න පුළුවන් වේවි කියන පණිවිඩයත් එක්ක අපි සමුගන්නවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.